ටානෝර ස්රෙක් තෙරපොඩ් පව්ලේ ඩයිනවසරක් මොවුන් මිහිතලේ මට ජීවත් වූ මාර්ශ භක්ෂක උරගෑන් අතර බිහිසුණුම උරග විශේෂයක් ලෙස හැඳින්වේ. මොවන්ගේ නමහෙ තේරුමුවන්නේ බිහිසුුණු උරග රජු යන්නයි. ටිරානොසර ස්රෙක්ස් ටීරෙක්ස් ලෙස කෙටෙන් හඳුන්නවා. මොවුන් මීට අවුරුදු මිලියන හැටහතත් හැට පහත් අතර ක්‍රටසිේශ්වුගේ අවසාන කලා පරිච්චේ දය තුළ ජීවත්වූ වට සාධක තියෙනවා. ෝක විර් ප්‍රදේශලයෙන් තිරානෝසරස් වෙනත් විශේෂවල පොසිල හමුවත් එම පවුලේ විශාලතමයාවන්න ටරෙක්ස්ගේ පොසිල හමුවන්නේ උතුර ඇමරිකාවෙන් පමණයි. ටිරානෝසර ස්රෙක්ස් කකුල් දෙකෙන් ඇවිද ගිය ඩයිනෝසරේ. මොවුන්ගේ ශරීර් ප්‍රමාණයට නොගලැපැන ලෙස කුඩාවට අත් දෙෙක පිහිටනු නමුත් ඒවා ඉතා ශක්තිමත්. ඇවිදි අන විට මොවන්ගේ විශාල බරකින් යුක්තවන හිස ශරීරයේ සම්බරෝ තබා ගැනීම සඳහා වලිගේ උපකාරී වුණා. විශාල හකු දෙකකින් සමන්විත හිස අඩි හතරක දිගින් යුක්තවේ මේ විශාල හකු නිසා මොවුන්ට විශාල සපාකෑමේ ශක්තියක් තිබුණා ඒය අනුව ටිානෝසර ස්ත්‍රෙක්ස් ගොඩබිම ජීවත්වූ සතුන් අතර විශාලතම සපාකෑමේ ශක්තියක් ඇති ජීවිිය වෙනවා. විධර්‍රමාණයෙන් දත් හැටක් මවුන්ට පිහිටනවා විශාලතම දත් සෙන්ටිමීටට තිහයක් පමණ දිග වෙනවා. රස්ගේ දත් හැලීගිය විට ඒවාට අලුද්ධත් අවරුද්දක් පාසා යාලි පැමිණිය ටිරානෝසර ස්්‍රෙක්ස් ආහාර සොයා ගැනීමට දඩයම් කරා වගේම සමහර අවස්ථාවලෙදී මියගිය කුණූ සත්වයන්ගේ මාංශත් ආහාරයට ගත්තා විශාල මොලයකට හිමිකම් කියන මොවුම් බුද්ධිමත් ඩෛනෝසරයන් විශේෂයක්. කාලයේද ිරනෝසර රෙක්ගේ හම වර්මානයේ ජීවත්වන කිඹුලං වැනි උරගවර්ගවල හමට සමානයි කියලා විශ්වාස කරා. නමුත් පසුව හමූ පොසිලමගින් සස්ොයාගෙන තියෙනවා ටීරෙක්ස්ගේ හමේ පිහාු දිබිල තිනවා කියලා. රාත්‍රිකායේදී දඩයම් කිරීමේදී සීතලෙන් ආරක්ෂාවීමට එම පිහාට උපකාරී වෙන්න ඇති කියලා විශ්වාශ කරනවා. ටීරෙක්ස්ට පෑට කිලෝමීටට විස්සක වේගයකින් දිවයා හැකි. අවුදු පහලවත් විශසත්තාතර කාලයක් ැනවා සම්පූර්ණ වශයෙන් වර්ධනය වීමට එන් පසුව මොවු සාමාන්‍යයෙන් අවුරුදු පහක් පමණ කාලයක් ජීවත්වෙලා මියයනෝ